Emerald, the gentleman's instinct. අනිවාර්යයෙන් මොකද දැන් ඊයේ තරගයේ මැච් එක බලලා ඊට පස්සේ හොඳ මාර සතුටකින් නිදාගෙන අද නැගිටිද්දිත් අර ෆීලිං එකක් ආවා ශ්‍රී ලංකාව ඊයේ ආසියානු කුසලානයේ ජයග්‍රහණය කරා නේද කියන ෆීලිං එක. ෆර්විස් ඒ ෆීලිං එක තවත් අර අපි කියන තව ස්වීට් උනා නේද? අපි ටොස් එක පෙරදිලා මුලින් බැට් කරලා දිනපු එකකින් තව ස්වීට් උනා මොකද අපි දන්නවා ඒ අර ට්‍රෙන්ඩ් එක අපි කැඩුවා ඊයේ මේ chasing teams match dinana trend එක කඩලා ඉතින් ඒක ගැන මොකද හිතන්නේ මේ අපි first bat කළා ජයග්‍රහණය කිරීම ඔව් දැන් මම හිතන දෙයක් තමයි හැමස්සෙම පීඩන වැඩි තරඟවල not a bad thing මුලින්ම bat කරන එක ඉතින් මට කියන්න බුණා good toss to lose කියලා ඉතින් අනිවාර්යෙන් බාබර් අසම් සහ දසුන් සානක දෙන්නම ඉටි පන්දු යවන්න ඉතින් සමහර වෙලාවට මෙවැනි දෙවලුත් වෙනවා ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ අවුරුද්ද පුරාවටම batting bat for first කරලා අපි 2022 එක තරංගයක්වත් දිනලා තිබ්බේ නැහැ මේ තරංගයේ හැර. ඉතින් මේ තරංගයට යනකොට තරංග හතක් ගාලා හතවම පරාදයි මුලින් පන්දුර පහර දීලා. ඉතින් පළවෙනි තරංග ජයග්‍රහණය කරේ ආසියානු කුසලාන අවසන් තරංගය. ඉතින් ඒකෙන් පේනවා අපේ කණ්ඩායමේ කොච්චර ක්ලික් වෙලා තියෙනවා. ඒකෝ පළනිව ඌර 6 ඇතුළත උඩ පිටිකරු 3 දෙනෙක්ම දවී ගියා. ඊපස්සේ බානු රාජපක්ෂ සාමාන්‍යයෙන් අපි දන්නවා බෝලෙට හයියෙන් ගහලා ඉක්මන ලකුණු රැස් ගන්න ආස ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු උනත් ඌගේ ගේම් එක වෙනස් කරලා ධනංජය රීසිල්ලත් පොඩි පාර්ට්නර්ෂිප් එකක් දාලා ඉන් පසුව වනිදු හසරංග බැට් කරපු විදිය දැක්කම මම හිතන්නේ හරිම ප්ලෑන් ඉනිමක් ගැව්වා කියලා කියන්න පුළුවන්. ඉතින් 170ක් කියන්නේ අවසන් මහා තරගයකදී දමි ඉස චැලෙන්ජින් ස්කෝ එනි කන්ඩිෂන්. ඉතින් ගොඩක් පැසුම් කළ යුතුයි විශේෂයෙන් පිතිකරුවන් තමන්ගේ රෝල් එක දැනගෙන රෙස්පොන්සිබිලිටි අරගෙන සෙල්ලම් කරපු එක ගැන. ෆරිස් දැන් 58ට 5යි බානුක රාජපක්ෂයි වනිදු හසරංගයි එක්කව වෙද්දී බානුක රාජපක්ෂේ ලබාගත් ලකුණු 71. ඔබ හිතනවද ඔහු මේ තාක් ක්‍රිකට් දිවියේ ලබාගත් හොඳම පිතිකරණය කියලා? මම මගේම ওই ප්‍රශ්නේ ඊයේත් ඇව්වා ESPN ක්‍රිකට් ඉන්ෆෝ මම ෂෝ එක කරනකොට බානු රාජපක්ෂේ හොඳම බැටින් බැට් කරන බැට් කරපු නොක් එකද කියලා. මම කියනවා ගොඩක් දුරට ඔව්. ඒකත් මට මතකයි 2017 හරි 18 හරි පකිස්තාන්ල සෙල්ලම් කරපු 19 අපි කලින් මැචස් තුනම දිනපු මැචස් තුනක් දිනපු සීරීස් එකේ බානු රාජපක්ෂ කියන්නේ එතනින් තමයි සීන් එකට ගොඩක් ආවේ. ඒ බැට් කරපු විදියයි ඊයේ බැට් කරපු විදියයි ඒ බැට් කරේ තනි කර ෆ්ලැම් බෝයන් බානු රාජපක්ෂ හැම් බෝල්ටම ගහලා ඒ පැත්තේ. හැබැයි 2000 අද ඊයේ තරගයේ අවසන් මහා තරගයේදී තරගයේ තමන්ගේ ගේම් එක වෙනස් කරලා කණ්ඩායමට ඕන කරන විදියට තමන්ගේ ගේම් එක වෙනස් කරා. ඉතින් තව එකක් කියන්න ඕන තමයි ඔහු විතරක් නෙමෙයි වනිදු හසරංගගේ කන්ට්‍රිබියුෂන් එක. මම හිතන්නේ 58යි පාර්ට්නර්ෂිප් එක 36ක් වනිදු හසරංගගේ. ඒ වනිදු ගහපු නොක් එකෙන් උනේ බානුකට තිබ්බ පීඩනේ අඩු වුණා. එතකොට බානුක දැනගත්ත රයිට් මම දිගටම අදන් ගහන්න ඕනේ. ඔහු වනිදු හසරංගගට තමන්ගේ නැචරල් ගේම් එක ගහන්න කිව්වා. ඉතින් වනිදු කියන ක්‍රීඩකයා දමිත් big match player. Oh, he thrives on big occasions කියලා අපි කියන. ඒ කියන්නේ යාට ඕනේ attention. එවැනි ක්‍රීඩකයෝ ගොඩක් හරිම සුලබයි. ඒ කියන්නේ හැම අවස්ථාවෙම Tamanට අවස්ථාවක් වෙනකම් බලන් ඉන්නේ perform කරන්න. ඉතින් වනිදුගේ පන්දියව නන්නේ නෙමෙයි වනිදුගේ පිතිහරම්ෙන් තමයි ලොකු වෙනසක් වුණේ කියලා මම කියන්නේ. එකට සෙට් වුණ ගමන් අම්මා කඩේ යන්න කියනවද? දරා ස්මාර්ට් බැලුවේ නැද්ද? ඔබට අවශ්‍ය සියලුම groceries අඩුම මිලට දරා ස්මාර්ට්. ගෙදර ඉන්න ගමන්. ෆරිස් දැන් ඔබ පැවසුවා මේ වනිදු හසරංග ලබාගත් ඒ ලකුණු ටික ලොංගක් වැදගත් වුණා කියලා. දැන් ඔහු අන්තිමටම තරංගාවලියේ වීරයා මේ මොකද හිතන්නේ ඔබ මං කියන්නේ ඔහු අනිවාර්යෙන් ඩිසර්වින් ඒ අවෝඩ් එකට. මොකද එක්කෙනෙක් කියලා නෑ මුළු ශ්‍රී ලංකා කණ්ඩායමම කන්ට්‍රිබියුට් කරා. මොකද හිතන්නේ මේ සිලෙක්ෂන් එක ගැන මොකද බැටින් බෝලිං ෆීල්ඩින් තුනම හේතු වුණා කියලා ඔබ හිතන්නේ වනිදුගේ මේ ප්ලේයර් ඔෆ් ද සීරීස් මොකද ගහපු සමහර වෙලාවට ඇවිල්ලා බෝල තුනේ ලකුණු 10ක් ගහපු අවස්ථා තියෙනවා. ඔව් මම හිතන්නේ පන්දු යැවීමත් පන්දු පන්දුර පහර දීමත් විතර නෙමෙයි දමි පන්දු රැකීමත්. ඒ කිව්වොත් අපි ඊයේ දැක්කා ඌ පන්දු රැකපු විදිය ඔව් විතර නෙමෙයි මම හිතන්නේ මුළු ලංකාවේ අපේ කණ්ඩායම කොල්ල ඔක්කොම ටිකම ඒ වගේම ඒකට ඉස්සර තරංගවලත් හැමස්සෙම මම දැක්ක දෙයක් තමයි පන්දු වැඩිපුර එන තැන් වලට ලොง ඔන් ලොง ඔෆ් මිඩ් ඩිගට් ඉල්ල ඉල්ල යන පාටම මට පේන. ඒ කියන්නේ තරංගා වලිය පුරාවටම ඔහු එක ආදර්ශයක් වුණා. හැම එක්කෙනේ බලන්නේ. ඉතින් එවැනි ක්‍රීඩක දම් හරිම සුලබයි. මට නම් ගන්න පුළුවන් ලෝකේ ඉන්න ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවල, හාර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවල, වනිදු හසරක ලංකාවේ big match players like and හැමස්සෙම they thrive on tough occasions, thrive on big matches. ඒ කියන්නේ අවස්ථාව වැඩි වෙන්න පීඩනේ වැඩි වෙන්න ඒකලං ආසයි. ඉතින් මෙවැනි ක්‍රීඩකයෝ දමිත් හරිම සුලබයි. ඉතින්
බනිදු කියන ක්‍රීඩකයා මට හැම දැන් දැන් නෙමෙයි අපි කාලයක් තිස්සේ ඉන්න වටන ක්‍රීඩකයා කවුත් ඊයේත් පෙන්නවා කොච්චර වටනද මේ කණ්ඩායම. ඉතින් ඕනම අවස්ථාවකදී දැවලා 36ක් ලබා ගත්තා. තරගයේ රිස්වාන්නේ හොඳට ප්‍රතිහරමයේදී කඩලු තුනක් ලබා ගත්තා එකම පන්දු වාරෙන්. ඉතින් ඒකෙන් පේනවා එවැනි ක්‍රීඩකයෙක් මිල කරන්න බෑ මම හිතන්නේ ක්‍රිකට් වල.